හයි හයි, කොහොමද තින් ඔයාලට? වෙල්කම් බැක් ටු අවර් YouTube channel. මට ඒක කලින්ම කියන්න අමතක වුණා. ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. thumbnail එකෙන් දැකපු නිසා ඔයාලා දැන්ටමත් දන්නවනේ අපි කොහෙටද ගියේ කියලා. අපි ගියේ නුවර එළියේ. අපි මේ ගමන යන plan කරලා තිබ්බේ නුවර හරහා වුණාට මේ දවස්වල ඇසළ පෙරහැර තියනානේ. ඉතින් traffic එක වැඩි නිසා අපි දොළුව හරහා ගම්පලට ගිහිල්ලා තමයි නුවර එළියට ගියේ. අපි යන ගමන් පොඩි කඩයක් ළඟ නවත්තවොත් ඒකක් වොන්න. ඒ කඩේට ගියාට පස්සේ අපිට පෙනුන view එක නම් මාරම ලස්සනයි. හවලන්තන්නේ පව් කරලා ගියාම අපිට රම්බඩ දියල්ල බලා ගන්න පුළුවන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ එතෙන්ද. උසානුව ගත්තම රම්බඩ ඇල්ල තමයි ශ්‍රී ලංකාවේ 11 වෙනියට උස දියල්ල. මේකේ උස මීටර 109ක්. එතකොට මේ පේන ජලාශය තමයි කොත්මලේ ජලාශය. අපි මෙතන ෆොටෝස් වීඩියෝස් අරගෙන ටිකක් වෙලා ඉඳලා ආයෙම වාහනේට ගියා නුවර එළියට යන්න. අපි ඉන්නේ නුවර එළියේ. අපි වාහනේ පොඩ්ඩක් නවත්තලා පළතුරු කඩේකට ගියා පෙයාස් ගන්න. මන් දන්නේ නැති නිසා මේ කඩේ අංකල්ගෙන් මේ මොනාද කියලා හද්දි ඒ අංකල් කිව්වේ මේ තියෙන යක්තක්කාලි කියලා. පළතුරුත් අරගෙන ආයෙම අපි ට්‍රිප් එක යන්න පටන් ගත්තා. ඉස්සලම යන ප්ලෑන් කරේ හග්ගල ගාඩන් එකට.
අපි දැකලා තිබ්බට ගිහිල්ලා නැති මේ කෝවිලටත් එදා අපි ගියා. මේ කෝවිල තියෙන්නේ නුවරඑළිය වැලිමඩ පාරේ. සීතා අම්මන් කෝවිල තමයි මේකේ නම. එදා ගොඩාක් සෙනඟ මේ කෝවිලට ඇවිල්ලා හිටියා. ඉතින් අපිත් ඒ අතරින් කොටසක් වුණේක ගැන හරිම සතුටුයි. හරිම ලස්සන කෝවිලක් එක ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. අපිට එදා මේ කෝවිලෙන් දෙන පූජාව රස බලන්නත් පුළුවන් වුණා. අපි දැන් ඉන්නේ හග්ගල ගාර්ඩන් එක ලං කරලා. අනේ බලන්නකෝ, එක පාටම වහින්න ගත්තා. අපි ඉතින් වැස්සෙම ගාර්ඩන් එක බලන්න යනවා කියලා ඩිසයිඩ් කරා. මොකද ඉතින් අපි මේ වෙනුවෙන්ම නෑවේ. කුඩ ඉහලගෙන තොප්පි දාගෙන ගිහිල්ලා ඔන්න අපි ටිකටුත් ගත්තා. අපි ටිකට් ගත්තා. එකෙනෙක්ට රුපියල් 200ක ටිකට් එකක් තමයි හම්බ වෙන්නේ. වහින නිසා අපි ගොල්ෆ් කායක යන්න ප්ලෑන් කරත් ඒකත් හරි ගියේ නැහැ. මොකද ඒක තව කට්ටියක්ව අරන් යන ගමන් තිබ්බ නිසා. ඉතින් අන්තිමේදී අපි පයින්ම යනවා කියලා තීරණය කරා. ගොඩක් හදින් වැස්ස ආවේ නැති නිසා ඒක අපිට එච්චරම ගාණක් වුණේ නැහැ. ගාර්ඩන් එකේ අපි ගියපු ලස්සන තැන්වල වීඩියෝ ක්ලිප්ස් කීපයක් මම මේ වීඩියෝ එකට එකතු කරා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එක බලන්න.
අපි දැම් මේ යන්න එක්සිට් වෙන්න. මොකද හොඳටම වහිනවා. අපි කුඩයක් කියලාගෙන ගියාට වැඩක් වුණෙත් නෑ. හොඳටම තෙමුණා. ඉතින් කරන්න දෙයක් අපරාදේ ලස්සන තැන් බලන්න තිබ්බ චාන්ස් එකක් අපිට මිස් වුණා. කොහොමද ඉතින් අපි ඔක්කොම එක්සිට් වුණා. කොච්චර නෝරේලිය ගියත් ග්‍රෙගරි පාක් එකට යන්න ඇතුව වැඩක් නෑනේ. ඉතින් අපි ග්‍රෙගරි පාක් එකටත් ගියා. අපේ එතන තිබ්බ ෂොප් එකකින් නෝඩල්ස්, පොටැටෝ චිප්ස් එහෙමත් අරගෙන ඒවත් ඉතින් එන්ජොයි කළා. දවල් දෙකත් පහු වෙලා තිබ්බ නිසා අපි නෝරේලියෙන්ම ලංච් එක අරන් යනවා කියලා අපි කතා වුණා. ඉතින් අපි ළඟම තියෙන කැෆේ එකකට ගියා ලන්ච් එක ගන්න. ඉතින් හැමෝම ලන්ච් එකත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදර එද්දිත් හොඳටම වහිනවා. උදේ තිබ්බ විදිහයි දැන් විදිහයි බලද්දී මාරම වෙනස් වෙනවා මේ වෙදර් එක. ඉතින් අපරාදේ අපේ දවස මොකද අපි ලොකු ප්ලෑන්ස් තියාගෙන ආවා ගොඩක් තැන්වල ඇවිදින්න. ඉතින් අපිට එක දෙයක්වත් කරගන්න ඕනේ නැහැනේ. ඉතින් අපේ කතාව උනේ ආයම දවසක එන්න ඕනේ කියලා. මොකද අපිට ගෙවල් වලට නුවරඑළිය ගොඩක් ළඟ වුණාට අපිට ඇවිදින්න තැන් ගොඩක් තියෙනවානේ. ඇත්තටම ඉතින් හරි දුකයි උදේ දවස ගැන. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, වීඩියෝ එකත් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ Earth Cafe family එකට join වෙලා නැත්තම් subscribe කරලා join වෙන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. bye.